පළමුවන දේව ප්‍රකාශනය උපදේශකයා පොතෙන් උපුටාගත් පාඨයකි. සියලු ප්‍රඥාව දෙවිඳුන්ගෙන්ය. ඒ සදහටම එතුමන්ගෙන්ය. මුහුදේ වැලිද වැහි බින්දුද සදාතනයේ දවසද ගිනිය හැක්කේ කවරෙකුටද අහසේ උසද පොළොවේ පළලද පාතාලයෙහි ගැඹුරද දැනගත හැක්කේ කවරෙකුටද සියලුතේට පෙර ප්‍රඥාව මවන ලත්තේය විචක්ෂණ බුද්ධිය සදාකාලිකය ප්‍රඥාවේ මුල කවරකුට එළිදරව් කරන ලත්තේද ඇගේ උපා දස්කම් දන්නේ කවරෙක්ද ඇත්තේ එකම ප්‍රඥානෝය සිහසුන් අරා හිඳින විට එතුමානෝ අති බියකරුය එතුමානෝ සංවිධානෝය එතුමානෝ ඇය මැවුසේක ඇය දෙස බලා ඇගේ අගේ නිශ්චය කළ සේක එතුමානෝ තමන් සියලු කෘතීන් පිට ඇය වැගිර වූ සේක සවුසතට යම් ප්‍රමාණයකට ප්‍රඥාව දුන් සේක තමන්ට ප්‍රේම කරන අයට ඇය ඉතා බහුලව ප්‍රදානය කළ සේක දේව වචනය මෙසේය ශුද්ධවර මාක්තුමාගේ සුවිශේෂෙන් උපුටාගත් පාටීකි ඔහු ශ්‍රාවකයන් වෙත ආකල ඔවුන් වටකරගෙන මහත් සමූහයක් සිටිනවත් විනය දරයන් ඔවුන් සමග විවාද කරනවත් දුටුවෝය. එකිනෙහිම මුළු සමූහයා උන්වහන්සේ දැක ඉතා විස්මිතව උන්වහන්සේ සමීපයට දිවගොස් ආචාර කළහ. ඔබ ඔවුන් සමග කුමක් ගැන වාද කරන්නැහුදැයි උන්වහන්සේ විනය දරයන්ගෙන් ඇසූසේක. සමූහයාගෙන් එක්කෙනෙක් උන්වහන්සේට උත්තර දෙමින් ගුරු දේවේනි මාගේ පුත්‍රයා ඔබ වෙතට ගෙනාවෙමි. ඔහුට ගොළු ආත්මයක් ආවේශ වී ඇත. ඒ ආත්මය ඔහු මැඩලන කොතැනකදී වුවද ඔහු බිම හෙලෙයි. එවිට ඔහු කටින් පෙන දමයි දත්මිටිකයි දරදඬු වෙයි. මේ ආත්මය දුරු කරන ලෙස මම ඔබේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලුවෙමි. එහෙත් ඔවුන්ට එය කළ නොහැකි වී යයි කීය. උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් අහෝ ඇදහිලි හීන පරම්පරාව මා කොපමණ කල් ඔබ සමග සිටින්නද කොපමණ කල් ඔබ ගැන ඉවසන්නද ඔහු මා වෙත ගෙනෙන්නැයි වදාළසේක. ඔහු උන්වහන්සේ වෙතට ළමයා ගෙනාහ. උන්වහන්සේ දුටු කෙනෙහිම ඒ ආත්මය ඔහු තදින් සලිත කරලීය. ඔහුද බිම වැටී පෙරලි පෙරලි කටින් පෙන දමන්න වන මොහුට මෙය සිදුවී කොපමණ කල්දැයි උන්වහන්සේ පියාගෙන් ඇසූසේක. ඔහු උත්තර දෙමින් ළමා වයසේ පටන්ය. තවද ඒ ආත්මය ඔහු විනාශ කරන පිණිස වරින්වර ගින්නෙහිද වතුරෙහිද හෙලෙයි. ඔබට යමක් කළ හැකිය. ජේසුස් වහන්සේ උත්තර දෙමින් ඔබට හැකිනම් කියා ඔබ කීවෙහිද අදහන්නාට සියල්ල කළ හැකියයි වදාළසේක. එකෙනෙහිම දරුවාගේ පියා මම අදහමි මාගේ ඇදහිල්ල මදිකම ගැන පිහිටවුව මැනවයි මොරගා කීවේය. සමූහයා එක්ව දුවගෙන එන බව ජේසුස් වහන්සේ දුටු කල උන්වහන්සේ අසුද්ධාත්මයට තරවටුකොට ගොළු බිහිරි ආත්මය මොහු කෙරින් දුරුවෙව තවත් මොහුට ආවේශ නොවන්නට තට අන දෙමි වදාළසේක. එවිට දුෂ්ට ආත්මය මොරගසා ඔහු බොහෝසේ සලිතකොට පිටතට ආවේය. ළමයාද මල කඳක් මෙන් විය. ඒ නිසා වැඩි දෙනා ඔහු මැරිලායයි කීහ. ඒකෙත් ජේසුස් වහන්සේ
ඔහු අතින් අල්ලා එසවූ සේක. ඔහු සිටගත්තේය. උන්වහන්සේ ගෙට පිවිසි කල ශ්‍රාවකයෝ කතාකොට ඒ ආත්මය දුරු කරන්න අපට නොහැකි වූයේ මන්දැයි උන්වහන්සේගේ රහසින් විචාලාහ. උන්වහන්සේද යාඥාවෙන් මිස අන් මගකින් මෙවැනි ආත්ම දුරු කළ නොහැකියයි ඔවුන්ට වදාළ සේක. ගැලවීමදායක සුභා රංචිය නම් මිසේය. ජීවිතය හැමවලේම අපිට ප්‍රබල යාඥා ජීවිතයක තිවුරකමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ ජීවිතේ ගොඩාක් වෙලාවට අපි දුෂ්ටාත්මේ නැත්නම් අශුද්ධාත්මේ නැත්නම් නපුර බලවේගයේ හැමුවේ ඇයි අපිට ගොඩාක් කඩා වැටෙන්නේ. ගොඩක් වෙලාවට අපේ ජීවිතවල ගොඩක් තියෙන බලපෑම තමයි අපේ නපුර නැත්නම් අපි වටා තියෙනා වූ අනතුරුදායක දේවල්, යක්ෂයාගේ බලපෑම, සාතන්ගේ බලපෑම. මේ හැම දෙයක්ම මොකද වෙන්නේ? මේ හැම දෙයකින්ම අපමත බලයක් ඇති කරන්න උත්සාහ කරනවා. අපි ගොඩාක් වෙලාවට කල්පනා කරන්නේ දෙවියන් වහන්සේ අපගේ ජීවිතය තුළ තියෙන බලයටත් වඩා මේ සාතන් අපගේ ජීවිතවල කරන දේ, ඒ දේ තමයි අපි කතා කරන්නේ. ඒ දේ නපුරා නැත්නම් සාතන්ගේ බලය ඒ පැත්තෙන් තියෙද්දි අපිට පුළුවන් නම් හිතන්න ඔබේ මගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්තකම තියෙනවා. ඒ බලවන්තකම අපේ ජීවිතේ, අපේ නිවස, අපගේ අනේන ගමන් බිමන්, අපි කරන්නා වූ කියන්නා වූ සෑම දේ තුළම බලයක් තියෙනවා. ඒ නිසා සාතන්ට අපේ ජීවිතය මත නැත්නම් දුෂ්ටාත්මයට අපගේ ජීවිතය මත බලයක් කරන්න බෑ. තිබුණත් බලයක් ඇති කරන්න බෑ. අන්නේ ප්‍රබලකම මනස ඇති කර ගන්නට ඕන. ඒ ප්‍රබලකම තුලේ සම්බන්ධතාවය ඇති කර ගන්න ඕන ස්වාමින් වහන්සේ අතර. එතකොට සාතන්ට බලයක් නැහැ අපි මත. ඒකයි ස්වාමින් වහන්සේ විතර මේ සාතන් ආවේශ වුණු කෙනා ශ්‍රාවකයන් වෙත ගෙනියන. ශ්‍රාවකයන් වෙත ගෙනිච්චාට පස්සේ ශ්‍රාවකයන්ට හැකියාව හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ ඇවිල්ලා ස්වාමින් වහන්සේ වෙතට අරගෙන එනවා. ස්වාමින් වහන්සේ යනවා, ඇයි ඔයාලට ඒක කරගන්න බැරුව ගියේ? ඇයි ශ්‍රද්ධාහීනේනි? මං කොච්චර කල් ඔබත් එක්ක ඉන්නද? මේ දේ ඇයි ඔබට කරගන්නට බැරුව ගියේ කියලා. ඒ නිසා මේ හැම වෙලේම අපේ ජීවිතයේ නපුර සාතන්ට එරෙහි කරන සටනේදී යාක්ෂා ජීවිතය කියන එක තීව්‍රව කෙනෙක්ගේ ජීවිතයට බලපානවා. අපේ පවුල්වල යාක්ෂා ජීවිතයේ තීව්‍රකම වැඩි නම්, අපේ පවුල්වල යාඥා ජීවිතයේ අධ්‍යාත්මික ගමන තිවුරකම වැඩි නම් සාතන්ගේ බලපෑම් වලට අත තියන්න බෑ. සාතන්ට ඇතුළු වෙන්න බෑ අපේ ජීවිතවල. ඒක තමයි සත්‍ය කතන්දර. ඒ නිසා අපි සාතන්ගේ බලපෑම් වලට ගොඩක් සිත යොමු කරනවට වඩා ඒත් එක්කම ස්වාමින් වහන්සේ ඊට වඩා ප්‍රබලයි කියන තැන ඉන්න ඕනේ. ස්වාමින් වහන්සේට ජීවිතේ යමක් කරන්න පුළුවන් මේ සාතන්ගේ බලපෑම් කොච්චර නපුරට එරෙහිව කියන තැන ඉන්න ඕනේ. අන්න එහෙම මානසිකත්වයේ හැදෙන තැන තමයි අනිවාර්යයෙන්ම අපිට සාතන්ව නපුර පරාජය කරන්න පුළුවන්. ගොඩාක් වෙලාවට අපේ හිත ඇදීගෙන යන්නේ ප්‍රබල සාතන්ගේ බලය ගැන. ඒක ගැනයි හිත යොමු වෙන්නේ. නමුත් ඒකම අපේ හිත යොමු වෙන්නේ නැහැ ඊට වඩා ඉහළින් ඉන්න තනන් වහන්සේ ගැන. ඊට වඩා මේ තනන් වහන්සේ ප්‍රබලයි කියන තැන සිතන්නට අපිට කල් අපෝසත් වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා මේ වචනය තුල අද දවසේ සඳහන් කරනවා, උන්වහන්සේද යාක්ෂාවෙන් මිස අන් මගකින් මෙවැනි ආත්ම දුරු කළ නොහැකියයි උන්වහන්සේට වදාළසේක. ඊට හේතුවක් තියෙනවා. උන්වහන්සේ ගෙට පිවිසි කල ශ්‍රාවකයෝ කතාකොට ඒ ආත්මය දුරු කරන්නට අපට නොහැකි වූයේ මන්දැයි ඇසුසේක. ඇයි අපිට බැරි වුණේ දේ කරගන්න? ස්වාමීන් වහන්සේ කියනවා යාක්ෂා ජීවිතයෙන් මිස වෙන දෙකින් කරන්නට බෑ කියලා. ඔය උත්තරේමයි අපිට අද දෙන්නේ. ඒ නිසා ප්‍රබල යාක්ෂා ජීවිතය තුළ සාතන්ට එරෙහිව සටන් කරන්නට දේව ශක්තිය ලැබලා අපි අද දවසේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ යාක්ෂා කරමු. ආමේන්.